गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स पच्चुपन्नं च यो धम्मं तत्तत्विपस्सति असंभीरं असंकुप्पं तं विद्वा मनोगृहयेति सम्मा संबुद्ध सरणाई पिन्नंत हेम दिनाटम हेमम सूदानम वेला इन्नी බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදහසින් තමයි හැම දිනාම සූදානම් වෙලා ඉන්නේ තමන්ගේ ජීවිතය සකස් කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය භාවිතා කරගෙන අපි දන්නවා එය භාවිතා කළ යුතු ධර්මයක් හොඳින්ම දන්නවා ඉතින් හැමදාමත් අපි භාවනා වැඩසටහනදී කියන්නේ යෝගියෙක් වගේ ජීවත් වෙන්න පුරුදු වෙන්න කියලා. ඒක තමයි අපේ පළවෙනි ක්‍රියාකාරකම. ඉතින් යෝගියෙක් වගේ ජීවත් වෙන්න පුරුදු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිතා කරමින් තමයි මේ පුරුදු වීම සිද්ධ කරන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිතා කරන්න අපිට එන හැම ගැටලුවකදීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් තියෙන තත්ත්වයන් යටතේදීත් වෙනත් නේ බොහෝම සංකූලතාවයක් නැති වෙනවා මානසිකව පවා වැඩි දෙනෙකුට මේ සාමාන්‍ය ජීවිතයෙන් අයින් වෙලා ගොඩ කල් ඉඳ සිද්ධ වෙනවා දැන් දවස් 20 ගාණක් ගෙවල් වලට වෙලා ඉඳ සිද්ධ වෙච්ච අය අඩුම ගානේ ළඟම ඥාතියෙක්වත් බලන්න යන විදිහක් නැතුව සාමාන්‍ය ජීවිතය හිර වෙලා එක තැනකට ඉතින් මේ මේක භාවනා කරන කෙනෙකුට හොඳ විනිශ්චයක් ඇයි මට ඉන්න බැරි පොඩ්ඩක් හිතන්න ඇයි මට අමාරු නම් අපහසු නම් එක ළඟ මේ කටයුතු ටික කරගෙන යන්න කෙනෙකුට ගොඩක් අපහසුකම් තියෙනවා නම් පොඩ්ඩක් විමසලා බලන්න මානසිකව ඒ ඇයි ඒ වෙන මොකක්වත් හින්දා නෙවෙයි තණ්හාව හින්දා මොනවා කෙරෙහිද මේ තණ්හාව තියෙන්නේ අපිට ඕන වෙලා තියෙනවා අතීතයේ අපි යම් විදිහකට හිටියා හොඳට දඟලලා හොඳට නටලා උත්සව අරගෙන නොයේකුත් දේවල් තමන්ගේ දරුවන්ගේ ගෙවල් වල ගිහිල්ලා කැමැති කැමැති විදිහට මේ හිතේ සතුට උපදවන බොහෝ දේවල් සිද්ධ කරමින් හිටියා වෙනත් විකල්පයක් හෙව්වේ නැහැ තිබ්බේ නැහැ හිතේ සතුට උපදවා ගන්න වෙනත් ක්‍රමයක් තිබ්බේ නැහැ අපි මේ බඹයක් විතර වෙච්ච ශරීර අරගෙන පින්වත්නේ ඒ ශරීර භාවිතා කරගෙන හොයනවා ඒවා එහාට මෙහාට කරකව කරකව ඈතට ඈතට දුව දුව තමන්ට යන්න පුළුවන් උපරිමය ගිහිල්ලා හරි හොයනවා හරියට හොයන්නේ තිරිසන් සත්තු ආහාර හොයනවා වගේ අපිත් ආහාර හොයනවා හැම වෙලෙම හොයනවා හැම වෙලෙම හොයනවා නැගිට වෙලාව ඉඳන් නිදාගන්න වෙලාව දක්වා විතරක් නෙවෙයි නින්දෙදි දකින හීනෙදි පවා පුළුවන් නම් මේ හොයන ඒවම හොයාගන්න බොහොම කැමැත්තක් තියෙනවා මොනවද හොයන්නේ සතුටයි හොයන්නේ ඒක අනිවාර්යෙන් පිළිගන්න ඕනේ අපේ හම්බෙලා තියෙන හිතේ හැටි අපේ හිතේ ස්වභාවය තමයි හොයන එක සතුට හොයන එක සතුට හොය 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 ඒ සතුටෙහි ඇබ්බැහි වෙනවා ඒකම ඕනේ එක සැරයක් දුන්නට මදි දෙසරයක් දුන්නට මදි තුන් සැරයක් දුන්නට මදි දහස් සැරයක් දුන්නත් මදි ඒකම 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 නැවත 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 ඕන වෙනවා හරි නැවත නැවත ඕන වෙනවා ඉතින් ඒ දීලා ඉවරක් නැහැ හරි මහන්සි එහෙම තමයි මේ ජීවිතේ ගෙව්වේ කවුරුත් එහෙමයි ඉතින් දැන් වෙලා තියෙන්නේ අර දී ගන්න බැරි වෙලා බාහිර පරිසරයේ විස වෙලා බාහිර පරිසරයේ බොහෝම නරක් වෙලා
ඒ පරිසරය අපිව මරලා දාන්න ලෑස්ති වෙලා තියෙන්නේ. ඒකින්ද මොකද කරන්නේ? අපි කැමති නැහැ. චුට්ටක්වත් කැමති නැහැ. මේ කියන විදිහට ඉන්න, ඒ කියන්නේ වෙලා තියෙන්නේ අර කලින් සතුට ලැබපු දේවල් එකක්වත් අපේ ජීවිතයට ළඟා කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අවමයක් වශයෙන් තමයි හම්බෙන්නේ. ඉතින් ඒකින්දයි ඔය පීඩිත තත්යකට නොයෙකුත් මානසික සංකූලතා ඇති වෙන තත්යකට පත් වෙලා තියෙන්නේ. බොහෝ දෙනා නොකිව්වට බොහෝ දෙනෙක් බොහොම අමාරුවෙන් මාත් එක්ක පෞද්ගලිකව කතා කරනවා. ඉතින් මේ වෙලාවේ භාවනාවට යොමු වෙච්ච, ධර්මයට යොමු වෙච්ච අයටයි මේ ආමන්ත්‍රණය. එහෙම ලෙඩක් තියෙනවා නම් මේ වෙනකන් කරලා තියෙන ධර්මයත් එක්ක කරලා තියෙන යම් කිසි මෙහෙයුමක් තියෙනවා නම් තමන්ගේ හිත නිදහස් කරගන්න ඒකෙදි මේ පින්නන්තය අසාර්ථකයි. හරිද? ඇයි එහෙම කියන්නේ? අසාර්ථකයි කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා කියන මේ කාරණාවන් අතහැරිලා නැහැ. හරිද? මේ පංචකාම වස්තුන් අතහැරිලා නැහැ. මොකද මේ ඒවා අතහරින්නනේ අපි ඔක්කොම කරන්නේ. හැම දෙයක්ම කරන්නේ ඒවා අතහරින්න. නමුත් ඒවා තමයි අතහැරිලම නැත්තේ. ඒ බව අවිවාදයෙන් පිළිගත යුතු වෙනවා. අවිවාදයෙන් පිළිගත යුතු වෙනවා මගේ පැත්තෙන් මේවා අතහැරිලා නැහැ කියලා. ඉතින් ඒකින් දා අපිට සිද්ධ වෙනවා දැන් අතහැරෙන தත්ත්වයටපත් කරගන්න. අතහැරෙන தත්ත්වයටපත් කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමයි ධර්මයේ භාවිතා කරන්න ඕනේ. එහෙම වුණා නම් අපිට පාළුවක්, තනිකමක්, එහෙම මොනවද කාරණා හතරයි අවශ්‍ය වෙන්නේ? ධර්මය තුළ යෝගියෙකුට පින්නත් නේ ජීවත් වෙන්න අවශ්‍ය වෙන්නේ කාරණා හතරයි. මොනවද කාරණා හතර? ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් භික්ෂුන් වහන්සේගේ ජීවිතය දිහා බලපුවාම. භික්ෂුන් වහන්සේගේ ජීවිතයේ මොනවද තියෙන්නේ? භික්ෂුන් වහන්සේගේ ජීවිතයේ සඳහන් වෙලා ආකාරයට මේ පින්වන්ත අය හොඳටම දන්නවා. අත්‍යවශ්‍ය කාරණා හතර තමයි ආහාර, ඇඳුම, සේනාසනය, ඒ කියන්නේ ඉන්න තැන, ගෙදර නැත්තම් ඊළඟපස. ඉතින් ඒක අපි ආහාර කියන්නේ පිණ්ඩපාතය, සේනාසනය, ගිලානපච්ච, චීවර. ඉතින් ඒ හතර තමයි මානසික අවශ්‍යතා අත්‍යවශ්‍ය. අනිත් හැම දෙයක්ම නැතුව ජීවත් වෙන්න පුළුවන්. ওই හතර අත්‍යවශ්‍යයි කෙනෙකුට ජීවිතය අරගෙන යන්න. එතකොට මේ හතරේ අඩුපාඩු නැත්තම් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ ඕනම කෙනෙකුට, යෝගියෙක් විදිහට ජීවත් වෙන කෙනෙකුට. ඉතින් ඒ හතරේ අඩුපාඩු එන්න ගත්තොත් හැබැයි ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න පවා අපහසුකම් ඇති වෙනවා පින්වත් මේ. ඒක තමයි අර පෙර පින් තියෙන්න ඕනේ කියලා කියන්නේ. පැවිද්දෙකුට තියෙන පහසුම தত্ত্বයක් ධර්මය අවබෝධ කරගන්න මේ හතර සිව්පසෙ ලැබෙන හින්දා. හරි. ඉතින් ඒකත් තේරුම් අරගෙන මට ඒ හතර තියෙද්දි අමාරු නා. ඇත්තටම ආහාර ප්‍රශ්නයක් ඇවිල්ලා නම් චුට්ටක් හිතට බලපානවා. ගෙවල් ප්‍රශ්නයක් ඇවිල්ලා නම් ඒත් හිතට බලපානවා. හරි. ඒ වගේ නොයෙකුත් ඒ වගේ අත්‍යවශ්‍ය දේවල් වල ප්‍රශ්න තියෙනවා නම් ඒවා එක්ක ගැටුකාරී තත්ත්වයන් එනවා. කායිකව බලපානවා. එතකොට මානසිකව ඒක අපිට ධර්ම අවබෝධය සඳහා කටයුතු කරගන්න අමාරු වෙනවා. නමුත් ඒ හතරේ අඩුපාඩුවක් නැති පින්වන්ත අයට මේ වෙනකොට වෙන යම් අපහසුතාවයක් මානසිකව තිබේ නම් අනිවාර්යයෙන්ම තමන් ධර්ම අවබෝධයෙන් හීනයි, අඩුයි. ඒ කියන්නේ අපි ධර්මය තුළින් උපරිම උත්සාහ කරන්නේ ඇලීම අයින් කරගන්න, ඒ වගේම අතහැරීම ඇති කරගන්න, මේ අල්ලා ගැනීම අයින් කරගෙන මොනවද මේ පංචකාම වස්තුන්, ඒවා අතහැරෙන්න ඕන අපේ. ඉතින් ඒකින්ද අපි උපරිමයකට උත්සාහ කරන්න ඕනේ ජීවිතේ කොහොම හරි හදාගන්න. හරි. කොහොම හරි ඉතානිවැරදිව ජීවිතය සකස් කරගන්න අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ. දැන් ඉතින් ඒ සඳහා මොකක්ද අපිට යෝගියෙක් විදිහට මේ යෝගියා කියන වචනේ තියාගන්න භාවනා කරනවා නම් මම යෝගියෙක් විදිහට ජීවිතේ හදාගෙන යන තරුණ කෙනෙක්. මම යෝගී ජීවිතයක් ගත කරන මැදිවියේ කෙනෙක්. මම මගේ ඔක්කොම කටයුතු රැකියාව කරන අතරවාරයේ, දරුවන්ගේ කටයුතු කරන අතරවාරයේ යෝගී ජීවිතයක් කරා යන්නටයි
සූදානම් වෙලා තියෙන්නේ මොකද මගේ හිත සකස් කරගෙන නිවන් දකින්න වැඩපිළිවෙල මගේ තුලින් උපදවා ගන්නට ඕනේ. ඒක හින්දායි මම මේ වගේ ජීවිතයක් ගත කරන්නේ. ඒක හින්දා ඒ යෝගී ජීවිතයක තියෙන අපූර්වත්වය අත්විඳින්න ඕනේ. මේ තනියම සන්තෝෂ වෙන කෙනෙක් යෝගියෙක් කියලා කියන්නේ. තනියම පිරිච්ච සන්තෝෂකින් ඉන්න කෙනෙක්. ඉතින් ඒ තනි වෙලා කියලා කියන්නේ මානසිකව කිසිමම ආකාරයක ගැටලුවක් ඇති නොවන තැනකට පත් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මානසිකව හැකියාවක් තියෙන්න ඕනේ තමන්ට ඊටාම කාර්යක්ෂම ඊටාම ප්‍රබලත්වයකින් යුක්ත ජීවිතයක් සකස් කරගන්න. මොනවාද මේ පීඩාවක් නැතිව කාර්යක්ෂමභාවය නැති වෙන්නේ? පැහැදිලිව මේ ඇති වෙන පීඩාවනුත් එක්ක ඊටාමත්ම තදබල විදියට තමන් යා යුතු ගමන යන්නට පුළුවන්කමක් නැති වෙනවා. කාමචන්ද ව්‍යාපාද ආදී ඔකොටෝම හේතුව මේ අපි මේ අද කතා කරන්න හදන හේතුව ඒ වෙන මොකක්වත් නෙවෙයි අතීතයට හිත ලුහුබැඳ ගිහිල්ලා අනාගතය ප්‍රාර්ථනා කරන ස්වභාවය. හරිද? අතීතයට හිත ලුහුබැඳ ගිහිල්ලා අනාගතය ප්‍රාර්ථනා කෙරෙන ස්වභාවයක් අපේ හිතේ තියෙනවා නම් ඒක මේ අපිට තද බල ගැටලුකාරී තත්ත්වයක් විශේෂයෙන් ධර්ම අවබෝධය සඳහා හිත යොමු කරන අයට. ඉතින් මේක ගැන අපි පොඩ්ඩක් තව විමසලා බලමු. මේ ගැන හොඳට අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නොවෙන්න නම් මොනවද වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. හරි. එහෙම නොවෙන්න නම් පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙන මේ සිද්ධිය දකින්න ඕනේ. මේ දෙක එකතු කරගෙන අපි බලමු කොහොමද මේවා ගලපගන්නේ ජීවිතයට කියලා. මේ தත්තර පත් වෙන්න මොකද කරන්න කියලා. හැබැයි මේ தත්තර පත් වෙච්ච කෙනා සෝවන් පලස්ත බුද්ධලේ බවටත් පත් වෙනවා. ඒක ආය කිසිම කාරණාවක් නැහැ. පටිසම්පාදයේ අවබෝධද ඒ තැනත්තාට සෝවාන් පලස්ත පුද්ගලයෙක් බවට පත්විය හැකිව තියෙන තින් අපි ඒ මානසිකත්වය පිළිබඳව අතීතයට හිත ලුහුබඳින්නේ නැති අනාගතයට හිත ප්‍රාර්ථනා කරන්නේ නැති ලුහුබැඳලා එහෙන් මෙහාට තදබල විදිහට ඇදලා දාන ආකාරයට ප්‍රාර්ථනා ඇති වෙන්නේ නැතිව ඉන්න මානසිකත්වය මොකක්ද? ඒ මානසිකත්වය කොච්චර සුන්දරද කියලා අපි විමසලා බලන අතර වාරයේදී ඒ தත්තට පත් වෙන්න මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන සාකච්ඡා කරන්න ඕනේ. හරි. එතකොට දැන් අපි බලමු සාමාන්‍ය පුද්ගලයාගේ ජීවිතයට මොකක්ද වෙන්නේ කියලා. එතකොට හොයාගන්න පුළුවන් මෙතෙන්ට ඈඳා ගන්න ඕන වචන තුනක් තියෙනවා. අතීතයට හිත ලුහුබැඳ යන්නේ කොයි ආකාරයටද? අනාගතය ප්‍රාර්ථනා කෙරෙන්නේ කොයි ආකාරයටද? මේකේ තේරුම අතීතය අමතකයි, අනාගතය ගැන කිසිම මතකයක් නැහැ, අතීතය සම්පූර්ණයෙන් අමතක වෙලා අනාගතය මතක් වෙන්නේ නැහැ කියන එකද බුදුරජාණන් වහන්සේට සැලසුම් තිබුණේ නැද්ද? බුදුරජාණන් වහන්සේ අතීතය ගැන කතා කරේ නැද්ද? බුදුරජාණන් වහන්සේ තමන්ගේ දෙමව්පියන්ට, පියාණන් වහන්සේට සලකන්ඩ, ඥාතීන්ට සලකන්ඩ කල්පනා කරේ නැද්ද? තමන්ගේ ගිහි කල දරුවාවට යුතුකමක් කරන්ඩ, භාර්යාවට යුතුකම් කරන්න ඕනේ කියලා කල්පනා කරේ නැද්ද? එහෙනම් අතීතයේ මතක නැද්ද? ඊළඟට මගේ සිව්වනක් පිරිස මෙන්න මේ ආකාරයට පත් වෙනකන් මම පිරිනම් පාන්නේ නැහැ කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් අනාගත සැලසුම් තිබිලා නැද්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේ අතීතයේ ලුහුබැඳ ගිහිල්ලා තියෙනවා, අනාගතය ප්‍රාර්ථනා කරගෙන කටයුතු කරලා තියෙනවා, සැලසුම් කරලා තියෙනවා. හැබැයි කාරණා තුනක් නැතුවයි මේක වෙන්නේ. සතිපට්ඨාන දේශනාවට යනකොට අපි දන්නවා කය අනුව කයෙහි හිත පිහිටවාගෙන, කයෙහි සැබෑ ස්වභාවය අනුව හිත පිහිටවාගෙන වාසය කරන කොහොමද? ආතාපි සම්පජානෝ සතිමා සිහියෙන් නුවණින් වීරයෙන් යුක්තව ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිච්ඡා දෝමනස. සාමාන්‍ය මිනිසුත් කය වලගෙන හිත මෙහෙවාගෙන කටයුතු කරනවා. නමුත් ජීවිතය අසාර්ථක වෙනවා. හරි. එතකොට ඒ මොකද මේ රාග දේශ මෝහ වලින් යුක්තවයි කයවල් ගැන සිත මෙහෙවාගෙන කටයුතු කරන්නේ. දැන් මේ යෝගියා එහෙම නෙවෙයි. වචන තුනක් නැහැ. මොනවද මේ වචන තුන? අතීතය ගැන මතකය තියෙනවා, අතීතයට හිත යනවා, අනාගතයත් ලුහුබැඳලා යනවා. හැබැයි මොනව නැතුවද? තණ්හා, දෘෂ්ටි,
මාන්න මෙරහතන් වහන්සේගේ ස්වභාවය සෝවාන් පලස්ත පුද්ගලයාට ඔතනින් දෘෂ්ටි නැහැ තණ්හාව යම් තුනී වෙච්ච තණ්හාවක් තියෙනවා මාන්නය තියෙනවා නමුත් හැබැයි රහතන් වහන්සේට මේ තුනම නැහැ එහෙනම් රහතන් වහන්සේගේ ස්වභාවය තමයි අතීතය මතකයට එනවා අනාගතය සැලසුම් කෙරෙනවා හැබැයි නැත්තේ මොනවද තණ්හා දෘෂ්ටි මාන තණ්හා දෘෂ්ටි මානයන්ගෙන් තොරව තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ ඉතින් එහෙමනම් අපි බොහෝම ප්‍රවේශමෙන් හරි බොහෝම ප්‍රවේශමෙන් බලන්න ඕනේ කොයි විදිහටද මේ තැනට අපේ හිත සකස් කරගන්නේ කියලා කොයි තැනටද මේ කියන තැනට අපි ටික 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 හරි ලඟ වෙලාද ඇත්තටම පොඩ්ඩක්වත් නැත්තම් අපි මොනවත් කරගෙන නැහැ එහෙමනම් පොඩ්ඩක්වත් නැත්තම් මොනවත් කරගෙන නැහැ එහෙමනම් ඉතින් මේ කරන වැඩවලින් එහෙමට කියන්න වැඩක් නැහැ එහෙමනම් මේ කරන වැඩවලින් එහෙමට කියන්න වැඩක් නැහැ ඉතින් ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක තමයි මහා පුදුම කාරණාව ඒක ඉතින් ඒවා ගැන අපි ගොඩාක් හිතලා බලන්න ඕනේ ජීවිතේ කොතනින් හරි මේ කියන මානසික තත්ත්වයට ලං වෙමින් තියෙනවා දැන් රහතන් වහන්සේගේ ස්වභාවය තමයි තණ්හා දෘෂ්ටි මාන වලින් තොරව අතීතය අනාගතය එහෙනම් ඊට ටික ටික ලං වෙන කෙනාට මේ ලෞකික ජීවිතයේත් තමන්ට ජීවිතේ ගෙවනකොට පින්නත් නේ තණ්හා දෘෂ්ටි මාන අඩු කරගෙන මේ ජීවිතේ ගෙවන්න මේ ධර්මය භාවිතා කරලා ධර්මය කියන ඖෂධය මේ තණ්හා දෘෂ්ටි මාන කියන ලෙඩේටයි තියෙන්නේ එතකොට ඒ ලෙඩේ ටික ටික හරි හොඳ වෙලා නම් තමන්ට දැනෙන්න ඕනේ දැන් මට හොඳ වෙලා තියෙන්නේ සෑහෙන්න කියලා ඉතින් එහෙම නැත්තම් ප්‍රශ්නයක් එහෙම නැත්තම් ප්‍රශ්නයක් එකම දෙයක එල්බගෙන 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 ඉන්නවා නම් යන්නම බැයි නම් ගැලවෙන්නම බැයි නම් මේ ඔක්කොටම වෙලා තියෙන එක මහ ලැජ්ජාවක් තේරුම් ගන්න ඕනේ පින්නත් ධර්මයේ තුල ඉන්න අය තේරුම් ගන්න ඕනේ ළඟ තියෙන දේවල් නැතුව බැරුව දඟලන දඟවිල්ල අපි ඔක්කොම නිකන් මේ එක්තරා මහා මේ ඕගයකට අහු වෙලා වගේ සැඩ පහරකට අහු වෙලා වගේ කහගෙන ගිහිල්ලා තියෙන්නේ මොනවද මේ ළඟ තියෙන රූප ශබ්ද ළඟ තියෙන මොකක් හරි කමක් නැහැ ළඟම තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා තියෙන තමන් අවට තියෙන දේවලුත් එක්ක ඇලෙනවා තමන්ගේ ආසන්නයේ තියෙන දේවලුත් එක්ක ඇලෙන ස්වභාවය තියෙනවා අන්න ඒ ඇලි 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 මොකද කරන්නේ එහාට මෙහාට යන්න පටන් ගන්නවා ඉතින් ඕක තමයි එහාට මෙහාට ඇවිදිනවා හොයනවා හොයමින් ඇවිදිමින් මේ වැඩේ කරන එක තමයි සාමාන්‍ය කෙනාගේ ස්වභාවය ඉතින් මේකෙන් ගැලවෙන්න විතරමයි ධර්මය තියෙන්නේ මම මෙච්චර දේවල් කරා මේ වෙනකන් ධර්ම ප්‍රතිපත්තියෙහි කුඩ තත්වයන් වලට පත් වෙලා කටයුතු කරා නමුත් තාම බැරි වුණා නම් තාමත් බැරි වුණා නම් මේවා අඩු කරගන්න ධර්මයේ කතා කර කර විතරයි නම් ඉන්නේ තණ්හාව අඩු වෙලා නැත්තම් දෘෂ්ටි අඩු වෙලා නැත්තම් මානයන් අඩු වෙලා නැත්තම් අපි යම් කිසි ප්‍රබල වූ ගැටලුවක ඉන්නවා එතකොට මේ தත්ත්වය තේරුම් ගන්න කරන්න ඕන හොඳම දේ තමයි සාමාන්‍ය පුද්ගලයාගේ ස්වභාවය තේරුම් ගන්න එක මගේ தත්ත්වය කොච්චර අඩු වෙලාද නැද්ද කියලා එතකොට බලා ගන්න පුළුවන් හරි දැන් අපි කවදාකවත් කාපු නැති ආහාරයක් තියෙනවා කියලා හිතන්න කවමදාකවත් ආහාරයට ගත්තේ නැති දැකලත් නැති පළතුරක් දකිනවා කිසි ප්‍රශ්නයක් තියෙනවද අපේ හිතේ ඉතින් දකිනවා किसीम प्रश्न प्रश्न किसी वेन सकने किसीम संस्कार तन्नावा लोभ्याने किसीम आसावा क्या दबे दकीन को इन ए दकीम दकीम वितरा के लखे वेन सकने अरे किसी वेन सकने हिते धन्यवाद अति तरंग कालतीन ඊට කලින් හොඳටම රස අඳුනන ඒ රස දැනෙන පළතුරක් දකින්කොට රහතන් වහන්සේට ඔන්න ඔය தත්ත්වය තමයි තියෙන්නේ. හරි.
ඒක දැක්කා කියලා ඒක කණ්ඩ බැරි වුණොත් සාමාන්‍ය පුද්ගලයාට තියෙන කොහොමද මේ සංසන්දනාත්මකව මේ දේවල් තේරුම් ගන්න ඕන මේ ජීවිතේ කොච්චර පහසුද දැන් අපි මේ රහතන් වහන්සේ කියලා අරගෙන කතා කරනවා එතකොට කෙනෙක් කිය අපිට රහත් වෙන්න බෑනේ කියලා මේ පුහුණුවේ තියෙන්නේ පඩිපේදියා ඔය අපි කතා කරන්නේ ඉහළම පඩියේ ඉන්න කෙනා ගැන අපි මේ කතා කරන්නේ ඉහළම පඩියේ ඉන්න කෙනා ගැන එතකොට අපි මේ කතා කරන්නේ පහළම පඩියේ ඉන්න කෙනා ගැන ඔය දෙන්නාගේ අතර වෙනස මේ එතකොට මේ පින්වන්ත අය ඔය දෙක මැද ඉන්න ඕනේ අඩුම ගානේ ඔය දෙකේ එක පඩියක් දෙකක්වත් නැගලා තියෙන්න ඕනේ ඒ කියන්නේ ටික ටික හරි තණ්හා අඩු වෙලා තියෙන්න ඕනේ ඒ කියන්නේ ආහාර හැමුවේ කොහොමද කියලා දැන් චුට්ටක් විමසලා බලන්න මේ මේ කියද්දි භාවනා යෝගියෙක් විදිහට අපි කටයුතු කරනවා නම් ආහාර හැමුවේ මගේ ප්‍රතිචාරය මොකක්ද කියලා විමසලා බලන්න එහෙම විමසලා බැලුවොත් තමයි Tamanට පුළුවන් වෙන්නේ ඔය කියන මට්ටමට අපිට අපේ ආහාරය ගැනම විමසලා කියන මට්ටමට යන්න තව මගේ අඩුපාඩු තියෙනවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඉතාම සත්‍යවාදී විමසීමක් කරොත් විතරමයි. එහෙම නැත්තම් බෑ. ඉතාම සත්‍යවාදී විමසීමක් කරන්න ඕනේ. එහෙම නැත්තම් බෑ. හොඳයි. දැන් අපි බලමු මේ කොහොමද කියලා මේ தত্ত্বය. හරිද? ඒ කියන්නේ මේක මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් තව උදාහරණයක් කියමුකෝ අපි. හොඳ අන්ධ තැනැත්තෙක් යනවා. අන්ධ තැනැත්තෙක් යම්කිසි ලස්සන රූපයක් තියෙන තැනින් යනවා. ඉතින් මේ අන්ධ කෙනා මේ රූපය දකින්නේ නැති හින්දා එයාගේ හිතේ වෙනසක් වෙන්නේ නැහැ. හිත තුල වෙනස් වෙනවා කියලා කියන්නේ මොනවා හරි අකුසල සංස්කාරයක් ඇති වෙනවා නම් මේ වස්තුව හින්දා දැකීම දැකීමක් විතරයි කියලා කියන්නේ සමහර ලාවට මේක උදාහරණ තියෙන ඕන තරම් අපිට කියන්න පුළුවන් අපි පාර යනවා පාර යනවා ලයිට් කණුවක් දකිනවා මේකේ මොකුත් අලෝලාවක්වත් මොකක්වත් නැහැ ඕන තරම් අපි ලයිට් කණු දැකලා තියෙනවා පාර යනකොට ලයිට් කණුවක් දැක්කහම ඉතින් දැකලා ලයිට් කණුවක් කියලා අඳුර ගන්නවා කවුරු හරි මේ මොකද්ද කියලා ඇහුවොත් ලයිට් කණුවක් කියලාත් කියනවා ඉතින් කිසි වෙනසක් වෙන්නේ නැහැ හිතේ සමහර ලාවට අපි පාර යනවා සමහර අයව දකිනවා හිතවතුත් නැති අහිතවතුත් නැති ලස්සනත් නැති අවලස්සනත් නැති ඔය සාමාන්‍ය කෙනෙක් දකින්න දැකලා ඉතින් සමහර ඇඟේ හැපිලත් යනවා හැවිදගෙන යනකොට සෙනඟ වැඩි නම් ඇඟේ හැපිලත් යනවා නමුත් හැබැයි කිසිමම කිසි වෙනසක් හිතේ ඇති වෙන්නේ නැහැ හරිද එතකොට රහතන් වහන්සේට ඔක්කොම ගැන එහෙමයි ලෝකයේ තමන්ගේ තාත්තව තමන්ගේ අම්මව තමන්ගේ දරුවන්ව මේ සියලු දෙනා මතක් වෙනවා හැබැයි අන්නර හිතේ කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ ඔය වෙනස සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ තණ්හා දෘෂ්ටි මාන්න හින්දා හිතේ යෙදුනොත් තණ්හා දෘෂ්ටි මාන්න ඔන්න ඔය වෙනස සිද්ධ වෙනවා පේනන්නේ එහෙනම් ඔය වෙනස සිද්ධ වෙන්නේ නැහැ තණ්හා දෘෂ්ටි මාන නැත්තම් එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ මේවා අඩු වෙලාද කියලා බලා ගන්න. කොච්චර වෙනස් වෙනවද මට? හරි කවුරු හරි මුණ ගැහෙන්නවත් යමක් යමක් දකින්න අහන්න ඕනේ නැහැ. අපි මහා ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නේ. හරි ඒක තමයි තියෙන පරපතලම අත්මිදිය යුතු తত্ত্বය පින්වත්නි. මේකෙන් මම මේ කියන්න හදන එකෙන් මේ අත්ව පීඩා විඳිනවා ඕන තරම් මම දන්නවා. හැබැයි විසඳුමක් හොයන්න සූදානමක් නැහැ. මේ පීඩාව හරිම දරුණුයි හරි අසාධාරණයි. මේ බලන්න කවුරු හරි කෙනෙක් අපිට නපුරු වචනයක් කියලා බයිනවා. නපුරු ක්‍රියාවක් කරනවා. හරියට හිතරි දෙනවා. ඉතින් ඒ නපුරු වචනේ කනට ඇහිච්ච හින්දා හිතරි දුන්නේ. නපුරු ක්‍රියාව ඇහැට දැක්ක හින්දායි හිතරි දුන්නේ. හරි. එහෙනම් කනට නපුරු වචනේ ඇහුණා නපුරු ක්‍රියාව හැට දැක්කා ඒකෙන්ද හිතර දුනේ දැන් ඒක වෙලා ඉවරයි දැන් මොකද වෙන්නේ සමහර විට පැයක් ගිහිල්ලා පැය දෙකක් ගිහිල්ලා තුනක් ගිහිල්ලා දවසක් ගිහිල්ලා සතියක් ගිහිල්ලා මාසයක් ගිහිල්ලත් අරක මතකයට නැගෙනකොට අර විදියටම හිතර දෙනවා කොච්චර වාර ගාණක් පරණ සිද්ධීන් වලට හිතර ඉදවාගෙන ඇද්ද මේ ජීවිතේ ජීවත් වෙනවා කියලා පරණ අතීත සිදුවීම් වලට හිතරිදවාගෙන
හරියට දුක් විඳින එක සාමාන්‍ය පුද්ගලයාගේ හැටියක්. රහතන් වහන්සේට එහෙම මාත්‍රයක්වත් නැහැ. මාත්‍රයක්වත් නැහැ. ඉතින් අපි ධර්මය අවබෝධ කරනවා කියලා සිද්ධ කරගන්න හදන වෙනස ඔන්න ඔය වගේ වෙනසක් වෙනවා. ඒ වෙනස තමන්ගේ පැත්තෙන් බලන්න ඕනේ. ඇයි රහතන් වහන්සේට ඒ පිළිබඳව මාත්‍රයක්වත් නැත්තේ රිදීමක්? ඒ ඇයි වෙන මොකක්වත් නෙවෙයි, තණ්හා, දෘෂ්ටි, මාන්නයන් නැති හින්දා. හරි. එතකොට අපි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී අනුපස්සනා වඩන්නෙත් ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නවා කියන්නේ, බෝධිඅංග වර්ධනය කරනවා කියන්නේ, අරහතේක මාර්ගය අපේ පැත්තෙන් භාවිතා කරමින් ඒක ප්‍රගුණ කරනවා කියන්නේ, වර්ධනය කරනවා කියලා කියන්නේ මාර්ගාංග. ඔය හැම එකකින්ම අයින් වෙන්නේ තණ්හා, දෘෂ්ටි, මාන්නයන්. ඉතින් ඒවා තමන්ගේ ප්‍රමාණයට අයින් වෙලා නැත්තම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ හැම එකකින්ම අයින් වෙන්නේ තණ්හා, දෘෂ්ටි, මාන්නයන්. ඒවා තමන්ගේ ප්‍රමාණයට අයින් වෙලා නැත්තම් අපිට පැහැදිලිවම පුළුවන්කම තියෙන්න ඕනේ අපි ගැන විනිශ්චයකට ඇවිල්ලා, අපි ගැන තීරණයකට ඇවිල්ලා මේක හරියන්නේ නැහැ, මේකට මොකද කරන්නේ කියලා කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරලා, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරලා, ඉන්ද්‍රිය සංවරව වාසය කරලා, ප්‍රතිපත්ති පුරලා, මේ தත්ත්වය ප්‍රායෝගිකව මගේ පැත්තෙන් දැන් මම නිවනට ටික 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 ළඟා වෙමින් ඉන්නවද කියලා විමසා බලන්න ඕනේ. ඒකයි මං කිය මේ දිනවල මේවා විමසා බලන්න හරිම පහසුයි. ඇයි? හොඳට හම්බෙලා තියෙන්නේ. මේ දිනවල හිතන්න ඕන විදිහක් කියන්නම් මම. කෙනෙක් හොයාගන්නවා මේ බයිසිකලයක්. හොයාගෙන එයා කල්පනා කරනවා කඳු පදින්න පුරුදු වෙන්න ඕන කියලා. කඳු පදින්න පුරුදු වෙන්න ඕන, හොඳ කන්දක් නගින්න පුරුදු වෙන්න ඕන, මේකේ මේ පදින්න එහෙම පුරුදු වෙන්න ඕන. ඉතින් මෙයා එළියට වෙලා බලනකොට ඒ පැත්ත පලාතකවත් කන්දක් නැහැ. හරිද? දැන් කොහොමද කන්දක් නැත්තම් කොහොමද පුරුදු වෙන්නේ? පදින්න පුළුවන්ද කියලාවත් බලාගන්න කන්දක් නැහැ. ඒ වගේ තමයි දුෂ්කර ජීවිතයක් හම්බෙනකොට සමහර අයට පින්නත් මේක ලාභයක්. සමහර අයට දුෂ්කර ජීවිතේ ලාභයක්, ඒක ලාභයක් කරගන්නවා. ඒකයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නුවණ තියෙන තැනත්තා ලබා ගන්න දුකෙහි විපාකය සම්මෝහ විපාකයක් නෙවෙයි, ඒක පරේෂණ විපාකයක්. නුවණ තියෙන මිනිස්සෙකුට දුකක් ආපුහම එයා කල්පනා කරන්නේ අර නුවණ නැති මිනිස්සයා කල්පනා කරන විදිහට නෙවෙයි. නුවණ නැති මිනිස්සයා කල්පනා කරන්නේ අර කෑ ගහනවා, වැළපෙනවා, පපුවට ගහ ගන්නවා, ඔළුව කළු කලේ ගහ ගන්නවා, ඒ වගේ එකක්කේ. නුවණ තියෙන මිනිස්සයා කල්පනා කරන්නේ නැවත මෙවැනි දුකක් ඇති නොවන ආකාරයට මං කටයුතු කරන්නේ කොහොමද කියලා. හුඟක් වෙලාවට පින්නත්නි ඔය ප්‍රියංගෙන් වෙන්වීම වැනි දුක් ඇති වුනහම හුඟක් කට්ටිය ගොඩාක් දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා හිතෙන් ඊට පස්සේ කරන්නේ තවත් ඒ අය නොවන වෙනත් තවත් අය ප්‍රිය අය බවට පත් කරගන්නවා, ලං කරගන්නවා. අරකට විකල්පයක් වශයෙන් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලයි සඳහන් කරන්න තියෙන්නේ. ඉඟුරු දීලා මිරිස් ගන්නවා කියලා කියන්නේ ඊට වඩා අමාරු දෙයක් ලං කරගන්නවා කියන්නේ කවදාකවත් පංච උපාදානස්කන්ධයෙන් පිහිටක් සරණක් ලං කරගන්න බැරි බව අපි තේරුම් ගන්න ඕනේ. කවමදාකවත් කොහොමවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයෙන් පිහිටක් සරණක් ලබා ගන්න පුළුවන්කමක් නැහැ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එහෙමනම් පංච උපාදානස්කන්ධයට අදාළව යම් යම් රූපවලින් සතුට හොයනවා නම් කවදා හරි ඇති වෙන්නේ අතිවිශාල වූ දුක්ඛස්කන්ධයක උරුමයක් විතරයි. මොකද ඒ කිසිවක් එක දිගට තියාගන්නට අපිට හැකියාවක් නොමැති නිසාවෙන්. හොඳයි, දැන් එතකොට අපි මේ ටික තේරුම් අරගෙන මේකයි වෙන්න ඕන දේ කියලා දැන් අපි බලනවා සාමාන්‍ය පුද්ගලයාට සිද්ධ වෙන එක සිද්ධියක් අපි ගමු. අපි අර කිව්වනේ අර පළතුරක කතාවක්. කවදාකවත් කාපු නැති පළතුරක් දැක්කට කිසිම හිතේ වෙනසක් ඇති වෙන්නේ නැහැ කියලා. හොඳයි, දැන් කාපු පළතුරක් දැක්කම සාමාන්‍යයට මොකද වෙන්නේ? දැකලා තියෙනවද ආහාරින්දා මේ වැදගත් මිනිස්සු ඉතාලම වැදගත් විදිහට ජීවත් වෙන
හොඳ සංයමයකින් ඉන්න මුදල් තියෙන කඩේකට ගිහිල්ලා ඕන දෙයක් අරගෙන කන්න පුළුවන්කමක් තියෙන විදිහට මුදල් තියෙන මේ අය පවා සමහර වෙලාවෙදී මේ කුසගින්න එකක්වත් නැත්නම් මේ එහෙම මොකක්වත් නෙවෙයි ආහාර පොලින් පැනගෙන යනවා ඔය උත්සවවලදී තියෙනනේ ආහාර පොලින් ඒවා පැනගෙන වංචා කරගෙන පොර කාගෙන යනවා ඒ මොකද මේ මොකක්ද ඒ උනේ හරිද ආහාරය කමුවේ ලොකු අසනීපයක් හැදලා තියෙද්දිත් සමහර අය කියනවා ආහාර මෙන්න මේ ආහාර ගුණ නැහැ මේවා ගන්න එපා කියලා එහෙම කියලා තියෙද්දිත් සමහර අයට මොකද වෙන්නේ ඉතාලම ප්‍රබලව මේ ආහාර අයින් කරගන්න බැරි බලවේගයක් තමන් තුළ ක්‍රියාත්මක වෙනවා අන්න එකට බලවේගය කියන එක හරිම වටිනවා ඒ මොකක්ද ඒ බලවේගය මොකක්ද ඒ බලවේගය අපි ඒක හොඳට විමසලා බලන්න ඕන මොකක්ද මේ බලවේගය මොකක්ද මේ වෙලා තියෙන්නේ මට ආහාරයක් දැක්කම නොකා ඉන්න බැරි ඇයි කියලා මොකද වෙන්නේ මතකයට එනවා මොකක්ද මතකයට එන්නේ අර ආහාරයේ රස මම මොනවා හරි අපිට මම ආනමාලු කෙසෙල් ගෙඩි කාලා තියෙනවා ආනමාලු කෙසෙල් ගෙඩි වල රස දන්නවා හරිද හොඳට ඉදිච්ච ආනමාලු කෙසෙල් ගෙඩියක් දැක්කම මට ඒක රසය මතකයට එනවා මම මේ පින්වන්තයගෙන් අහනවා රහතන් වහන්සේට මේ රසය මතකයට එන්නේ නැද්ද රහතන් වහන්සේටත් මේක මතකයට එනවා නමුත් වෙනසක් වෙන්නේ නැහැ මොකක්ද ඔය කියන්නේ සංස්කාරයක් සිද්ධ වෙන්නේ නැහැ හරිද මොකක්ද අරක ඉක්මනට ඒ රස නැවත මට මේ ආනමාලු ගෙඩියෙන් ලබා ගන්න ඕනේ ඉක්මනට මේක අරගෙන දිව උඩට දාන්න ඕනේ ඒ කියන්නේ දිව උඩ වක් කරන්න ඕනේ ඒකට තමයි අපි හපන්නේ එතකොට හපනකොට මේ කටේ තියෙන කේටයත් එක්ක එකතු වෙලා යම් ශ්‍රාවයක් මේ දිවේ වදින්න ඕනේ අන්න ඒ වදිනකොට අපි දන්නවා බාහිර ආයතනයත් අභ්‍යන්තර ආයතනයත් විඥානයේ හිත් එකතුව කියන ස්පර්ශයේ හින්දා ඇතිවෙන වේදනාවක් එතන තියෙනවා එහෙනම් මෙතන ඇති වෙන්නේ සැප වේදනාවක් වෙනත් මෙන්න මේ සැප වේදනාව නැවත ඇති කර ගැනීම සඳහා තමයි තණ්හාව තියෙන්නේ අන්න කොහෙටද හිත ගියේ අතීතයේ ඔය හැඩේ තියෙන ආනමාලු ගෙඩියක් මම ආහාරයට ගන්නකොට අන්න අර වගේ රසක් ඇති වුණා. අන්න අතීතයට හිත ගියා. අතීතයේ ලුහු බැඳගෙන ගියා. ඒ රසය මේ දිවේ වදිනකොට ඇති වෙච්ච සතුට සැපය ඒක තමයි ආය හොයන්නේ. ඒක නැවත ඕන කියලා මේ හිත කියනවා. දරුණුවට ඕන කියලා කියනවා. බලන්න පුංචි ළමයෙකුට කාපු කෑමක් කැමති කෑමක් පෙන්නපුවාම එයාට පොඩි කෙනාට ඒක පෙනිපෙනි ගන්න බැරි නම් එයා අඬනවා ඇත්තටම අඬනවා නෙවෙයි ඇඬෙනවා ඇඬෙන්නේ හිතේ දුකක් ආපුහම එහෙනම් පොඩි එක්කෙනාට විතරක් නෙවෙයි ලොකු එක්කෙනාටත් එච්චරයි ඔය ආහාරයක් දැක්කහම දරන්න බැරි වෙන්නේ දරන්න බැරි වෙන්නේ සතුටක් නෙවෙයි දරන්න බැරි වෙන්නේ දුකක්. ඒ ආහාරය මේ සැප වේදනාව ලබා ගන්න භාවිතා කරේ නැත්තම් ලොකු දුකක් ඇති වෙනවා. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං වෙන කවුරු හරි ගණී කියලා බයක් ඇති වෙනවා. ඒක ඒ රසය නැවත මේ දිව උඩ ඉපැද්දුවේ නැත්තම් දුකක් ඇති වෙනවා. අන්න ඒ දුක දරා ගන්න බැරි වෙනවා. දරා ගන්න බැරි හින්දා තමයි අර ආහාර පස්සේ පන්නන්නේ. ඔක එක සිද්ධියක් විතරයි අපි පෙන්නන්නේ. මේක එක සිද්ධියක් විතරයි. මේක නෙවෙයි කාරණාව මේ හැමතැනම තියෙන ඔය රූප හමුවේ, සද්ද හමුවේ, ගන්ධ හමුවේ, රස හමුවේ, ස්පර්ශ හමුවේ. ආදරය ආදී ධම්ම හමුවේ. මේවා හමුවේ මේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අතීතේ මං මේවා වින්දාය. ඒ වින්දදී නැවත විඳින්නට ඕනෑය කියලා කියන දාරුණු හැඟීම හැඟීම සංස්කාරය චේතනාව අන්නේ තණ්හාසගත චේතනාව මොකද කරන්නේ මේ හිත පුච්චෝනවා දවනවා රත් කරනවා ගිනිහං කරනවා හරි ඉතින් මොකද කරන්නේ සියලු සත්වයන් මේ ග්‍රහණයට ලක් වෙලා ඉන්නේ හැමෝම පස්සේ පන්නගෙන යනවා මේ පංචකාම වස්තුන් පස්සේ පන්නගෙන යනවා. ඉතින් දරන්න බැරි වෙනකොට හොරකම් කරනවා.
දරන්න බැරි වෙනකොට කාමයේ වර්ධව හැසිරෙනවා. දරන්න බැරි වෙනකොට බොරු කියනවා. කේලම් කියනවා. පරස වචන කියනවා. සත්තු මරනවා. එහෙනම් මේ ඔක්කොම වෙන්නේ මේ එන දුක දරන්න බැරුව. මොන දුකක්ද? තණ්හාව නිසා උපදන වූ අතීතයේ ලුහුබැඳ යන දුක. අතීතයේ ලුහුබැඳගෙන මොකද ප්‍රාර්ථනා කරන්නේ? මේ වර්තමානයේ ඉන්නවා. අපි ගත්ත උදාහරණයක් ගත්තොත් තණ්හාන මාළු කෙහෙගිරියක් පේනන දුරෙන් තියෙනවා. අතීතයේ ලුහුබැඳගෙන ගියා හිත මට මේ වගේ gediyakin මේ වගේ රසක් ලැබුණා කියලා ඒ අතීතයේ ලුහුබැඳගෙන ගිහිල්ලා මොකක්ද ප්‍රාර්ථනා කරන්නේ? තව චුට්ටකින් මේ gediyen මට ඒ රසයම නැවත මගේ දිවේ සකස් කරගන්න ඕනේ කියලා තණ්හාව. එහෙනම් අනාගතේ ප්‍රාර්ථනා කෙරෙනවා. පින්වත්නි අතීතයේ ලුහුබැඳ යැවෙනවා අනාගතේ ප්‍රාර්ථනා කෙරෙනවා. අතීතයේ ලුහුබැඳ යනවා අනාගතේ ප්‍රාර්ථනා කෙරෙනවා. මේ தত্ত্বය තුල තමයි අපේ ජීවිත ඉතාම වේගවත් යන්නේ. ඉතාමත්ම වේගවත් ගමනක් යන්නේ ඔන්න ඕක තෘප්තිමත් කරගන්න. රහතන් වහන්සේ එහෙම නැහැ. ඉතින් මගේ ජීවිතේ ටික ආරස්තයක මාර්ගය භාවිත කරන්න ඕන. විසඳුමදී මෙතන සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන මේ මාර්ග අංගයන් වැඩෙන ආකාරයට ජීවත් වෙන කෙනෙකුට ඔය කියන මානසිකත්වයට ටික ලං වෙන බව තමන්ටම තේරෙනවා. තමන්ටම ඉතා හොඳින් තේරෙනවා මම ඒ මානසිකත්වයට ලං වෙමින් ඉන්නවා අය කියලා. ඉතින් අන්න ඒක තමයි වෙන්න ඕන දේ. ඒක තමයි අපි අධ්‍යක්ෂ ගත යුතුව තියෙන දේ. ඒක තමයි අපේ ජීවිතේ අපි පුහුණු කරන්න ඕන දේ. එහෙම නැත්නම් අපිට පුළුවන්කමක් නැහැ මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගත්තා කියලා කියන්න පුළුවන්කමක් නැහැ. එතකොට අපි මේ තණ්හාව නැති කරන්න මොකද්ද කරන්න ඕනේ කියලා හැම වෙලේම මෙතන බලන්න ඕනේ. ඒකට තමයි තියෙන්නේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන ඍජුවම. ඉතින් එතෙන්ට යන්න තමයි ආරියසංග මාර්ගය තියෙන්නේ. සීල, සමාධි, ප්‍රඥා ආදී. අපි නිකන් බලමු එක දෙයක් මේ වේදනානුපස්සනාව ගැන සුට්ටක් විතර බලමු. දැන් මම කියනකොටම මේ ඇත්තට හිතෙන්න ඇති මේ සරල සිද්ධියක් නේ ඇත්තට මේ කෙහෙල් ගෙඩියක් කනකොට ඇති වෙන සැප වේදනාව කියන මේ පුංචි දෙයකට නේද අපි මේ ඇලිලා ඉන්නේ කියලා. මුළු ජීවිතේ ඔක්කොම එහෙමයි. රූපයක් පේනකොට බලන්නකෝ, රූපයක් දකිනකොට හිතේ උපදින සතුට. මේ සතුට මුළු ලෝකෙම කොච්චර වසඟයට යනවද කියලා කියනවා නම් මොහොතක් හිතලා බලන්න. මේ වෙනකොට දුරකතනවල තියෙන රූප හඹාගෙන මිනිස්සු කී දෙනෙක් කෝටි 700ක් ලෝකේ ඉන්න මේ මිනිස්සු අතරේ මේ මොහොතේ දුරකතන හඹාගෙන යන කී දෙනෙක් නම් ඉන්නවද කියලා චුට්ටක් හිතලා බලන්න. ඔක පිටිපස්සේම ඇදි යන අය. ඉතින් ඔන්න උතන තමයි අපිට තියෙන්න ඕනේ ප්‍රශ්නේ. මාත් එතනමද ඒක කරන්න එපා කියන නෙවෙයි. රූප හමුවේ වෙන්නේ මොකද්ද කියලා හොයලා බලන්න ඕනේ. ශබ්ද හමුවේ වෙන්නේ මොකද්ද කියලා හොයලා බලන්න ඕනේ. නුවණ තියෙන අය ලෝකය ගවේෂණය කරනවා පින්නත්. නුවණ තියෙන අය ලෝකය ගවේෂණය කරන්න ඕනේ. ඉතින් ඒ කටි කල්පනා කරනවා තමන්ගේ පැත්ත හොයලා බලනවා. මම හැමදාම කියන්නේ නේද? ඇපල් ගෙඩිය පල්ලෙහාට වැටෙනකොට සර් අයිසැක් නිව්ටන්ට හිතුණා. ඇයි පල්ලෙහාට වැටෙන්නේ කියලා. මේ සාමාන්‍ය මිනිහට එහෙම හිතෙනවද? ගවේෂකයෝ කියලා කියන්නේ අන්න එහෙම. මේක වෙන්නේ ඇයි කියලා හොයලා බලනවා. සාමාන්‍ය මිනිස්සෙකුට ඒ වෙලාවේ එතුමා කාට හරි කිව්වනම් එහෙම මේක ඇත්තට ඇයි පල්ලෙහාට වැටෙන්නේ කියලා. එතන හිටියකෙන් යාළුව තුන් හතර දෙනේ. ඒකට යනවා මේ ඇපල් ගෙඩිය පල්ලෙහාට වැටුණා. ඇයි දැන් නැක පල්ලෙහාට වැටුනේ? අර යාළුවෝ ටික ඔක්කොම අර මහත්තයර මොකද්ද කියන්නේ එහෙම නෝන. මේ යස්සයාට පිස්සු හැදිලා වාගේ. ඇපල් ගෙඩිය පල්ලෙහාට වැටුනේ ඇයි කියලා අහනවා. ඇයි මිනිස්සුය ඕක උඩට යන්නේ නැත්තම් එහෙම සිතක් තියෙනවද කියලා. පේන දේ තුල මුලා වෙලා
පේන දේ දැනෙන දේ හැඟෙන දේ තුල මුලා වුණාම ඒක පුරුදු වෙලා ඉවරයි. ඒකට හේතුව හොයන්න හිත යන්නේ නැහැ. ඒකින්ද පටිච්චසම්පාද ධර්මය අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. දැන් බලන්න අපි කිව්වා බාහිර ආයතනයයි අභ්‍යන්තර ආයතනයයි එකතු වෙනවා කියලා කියන්නේ අර කෙහෙල් ගෙඩියයි දිවයි දෙක එකතු වෙනවා. ඒකතු වෙනකොට එතන උපදින ජීවහා විඥානය මේ තුනේම එකතුව හින්දා ඒ තුනේම එකතුර කියන ස්පර්ශය කියලා මේ ස්පර්ශය හින්දා වේදනා හට ගන්නවා. අන්න ඒකෙන් සැප වේදනා මාත්‍රයක් හට ගන්නවා. මේ ගෑවිලා තියෙනකම් විතරයි මේක තියෙන්නේ. හරියටම දේ දුන්න වගේ දේ දුන්න අවුයි වැස්සයි තියෙනකම් දෙකෙන් එකක් හරි අයින් වෙච්ච ගමන් දේ දුන්න නැති වෙනවා. අවුයි වැස්සයි දෙකම තියෙනකම් තමයි ඒ කියන්නේ හේතුඵල එකට තියෙන්නේ. පරණ හේතුන් හින්දා වර්තමාන ඵලයන් ඇති වෙන අවස්ථාවලු තියෙනවා. මේ මොහොතේම හේතුයි ඵලය දෙකම विद्यमान වෙන අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථාව කියලා කියන්නේ මේ ආහාරය කියලා කියන්නේ ආහාරයෙන් උපදින රසය කියලා කියන්නේ ඒ විලාවේ මේ කෙහෙල් ගෙඩිය දිවේ ගෑවිලා තියෙනකන් ඒ වැක්කිරිලා තියෙනකන් ඒ යුෂය දිවේ ගෑවිලා තියෙන තාක්කල් මේ රසය ඇති වෙනවා. ඒක එහෙම්ම ගියා පල්ලෙහාට යනකොට මේක නැති වෙනවා. දැන් ආයතන්හාව වැඩි වෙනකොට තමයි තව ටිකක් කන්න ඕනේ. තව ටිකක් කන්න මේ බඩ පිරෙන්න කන කැම ගැන නෙමෙයි මේ කියන්නේ. මේ ගිජුකමට වැඩිපුර අහලා බලන්න මේ පින්නන්ත අය වැඩිපුර දිනෙක ආහාර ගන්නේ බඩගින්නට නෙවෙයි මේ තියෙන තණ්හා ගින්න නිවන්න. වැඩි දිනෙකගේ ආහාර රටාව හැදිලා තියෙන්නේ තණ්හාව මිශ්‍ර කරගෙන මිසක්කා ඒ කියන්නේ රස තෘෂ්ණාව සඳහා මිස ගුණාත්මක භාවය ගැන හිතලා නම් නෙවෙයි. ඉතින් එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අපේ මේ ජීවිතය අපි කොයි විදිහකින් හරි ඔය ප්‍රශ්නෙන් අයින් කරගන්න ඕනේ. මේවා මත්තේ නැහි 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 අනේක ඔය හැම දෙයක් මෙහෙමයි විමසිල්ලෙන් බලන යෝගියාට තේරෙනවා. ආහාරයෙන් හින්දා ඇති වෙන සැප වේදනාව විතරක් නෙවෙයි රූප ඇහැට පේන දේවල් කනට ඇහෙන දේවල් නාසයට දැනෙන දේවල් දිවට දැනෙන දේවල් සහ ශරීරයට දැනෙන සීත උෂ්ණ ආදී විතරක් නෙවෙයි පින්වත් නේ රාගය කියන සංසිද්ධිය ගත්තත් ඒ තුලත් තියෙන්නේ ද්වන්ද සමවැදීමක් නිසාවෙන් මානසිකව ඇති වෙන දෙයක් එක. ශරීරයක් ඇඟේ වැදුණු පමණින් තවත් ශරීරයක් තවත් ශරීරයක ඇඟේ වැදුණු පමණින් සැප වේදනාම හැදෙන්නේ නැහැ. එහෙනම් ශරීරවල මේ හැමක තියෙන්නේ සෑම හැමකම තියෙන්නේ එකම සංයුතියක්. එහෙමනම් ඕනම වෙලාවක මේ හැමකට හැමක් පාර යන ගමන් කාගේ හරි ඇඟේ හැප්පුණාම ටිකක් අපිරිසිදු කෙනෙක් නම් එහෙම හරි අකමැති කෙනෙක් නම් කොච්චර පිරිසිදුනත් එතන තියෙන දුක් වේදනාවක්. එහෙනම් හැමකට හැමක් ඝට්ටණය වීමෙන් දුක් වේදනා හට ගන්නවා නම් සැප වේදනාත් හට ගන්නවා නම් මේවා තියෙන්නේ හංවල වෙනසක් නෙවෙයි හංවල ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ හිතවල ප්‍රශ්නයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ රාගයේ අර්ථ දක්වලා තියෙන්නේ ද්වන්ද සමවැදීමක් කියලා. එතනත් ඇති වෙන්නේ මානසික ඇති වෙන යම් කිසි සියුම් සතුටක් විතරයි. ඒකත් අවිද්‍යාවක් හින්දා. ඒ ගැන අපි කතා කරමු ඉස්සරහට. ඒකත් අවිද්‍යාවක් නිසා වෙන් ඒක නොදන්නාකමක් හින්දා ඇති වෙන දෙයක් මිසක් සැබෑම සතුටක් නෙවෙයි. ඒකත් මාත්‍රයයි. ආහාරය දිවේ ගෑවිලා තියෙන මොහොතට සැපයක් තියෙනවා. අනිකුත් ආසාවනුත් එහෙමයි. ඒවාට ඒ බාහිර ආයතන අභ්‍යන්තර ආයතන දෙක සහ විඥානය එකතු වෙලා ස්පර්ශය ඇති වෙන මොහොතට විතරක් වේදනාව තියෙනවා. එතකොට ඒ වේදනාව නැවත 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 ඇති කර ගැනීම සඳහා අපි මේ ජීවිතයේ පුදුම උත්සාහයක් ගන්නවා. පුදුමාකාර උත්සාහයක් ගන්නවා. ඉතින් මොකද කරන්නේ? ඉවරක් නැතිව එකම රූපය, එකම සද්දය, එකම ගන්ධය, එකම රසය, එකම පහස නැවත 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 සොයමින් ඒ මතේම නැහෙනවා. හොඳට හිතලා බලන්න අපේ පින්වත්නි අපිට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. නුවණින් හිතා බලුවොත් චුට්ටක් බලන්න. එකම රූපේ කීසරයක් නම් ඔය ඇස් දෙකට පේන්න නැද්ද? සතුට ගන්න හිතේ. එකම ශබ්දය, එකම ගන්ධය, එකම රසය, එකම පහස
කොයි තරම්නම් ලබා දීලා ඇද්ද ඔය හිත සතුට කරන්න. එකම ධම්ම ආදරය වගේ දේවල් කොයි තරම්නම් ලබා ගන්න උත්සාහ කරනවද ඔය හිත සතුට කරගන්න. ඕක නේද ජීවිතය කියලා කියන්නේ. මේක කවද්ද ඉවර වෙන්නේ? මේක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. හිතේ ස්වභාවය වෙනස් කරේ නැත්තම්. හිතට ඇත්ත පහදලා දෙන්න ඇත්ත ගවේෂණය කරේ නැත්තම්. ඇත්ත ගවේෂණය කරලා බලනකොට ඔය ලොකුවට දැනෙන හුඟක් දේවල් වල තියෙන්නේ හිස් දෙයක්, පුස් දෙයක්. තේරුමක් නැති දෙයක්. දැන් ඔය ආහාරය ගැන ඔය කෙහෙල් ගෙඩියේ කතාව කියනකොටත් මේ පින්වන්තයට තේරෙන්න ඇති හොඳටම ඒක කොච්චර සියුම්ව සිද්ධ වෙලා ඇති වෙලා නැති වෙලා යන දෙයක්ද කියලා. එහෙම දෙයකට නේද කියලා මේ ඇත්ත දකින්නකොට අපිට තේරෙන එහෙම දේවල් වලට නේද මාව මේ වහල් වෙලා යන්නේ. වේදනානුපස්සනාව වඩන කෙනෙකුට තමන්ගේ ජීවිතය තමන් අරගෙන ආපු ගමන පිළිබඳව ලොකු අදහසක් ඇති වෙනවා. එහෙම ඒ අදහස ඇති වෙනකොට ඒවා හඹාගෙන යන තණ්හාව අඩු වෙන්න පටන් ගන්නවා. හරි. දැන් එහෙමත් නැත්නම් අපි ඇත්ත తත්වය දැනගන්නකොට ඒ තණ්හාව අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මනුෂ්‍ය ශරීරයක තියෙන පිළිකුල් ස්වභාවය පිළිබඳ නියම සංඥා ඇති කරගන්න තමන්ට පුළුවන් වෙනකොට ක්‍රමානුකූලව අර තණ්හාව අඩු වෙලා මනුෂ්‍ය ශරීර නැවත දැකීම නැවත ස්පර්ශ කිරීම ආදී වශයෙන් තියෙන දේවල් එහෙම්මම පහවලා යනවා. ඒකයි කිවි කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වලින් කරන්නේ අපේ මේ සිද්ධියේ තියෙන ඇත්ත සත්‍ය අපිට වටහා දෙන එක. අන්න ඒක වටහා ගන්න තමයි අපි නිරන්තරයෙන්ම උත්සාහ ගන්නෙ. ඉතින් ඒ විදිහට දෘෂ්ටිය අයින් කරගන්නත් ඕනේ, මාන්නය අයින් කරගන්නත් ඕනේ. උදාහරණ සහිතව තණ්හා දෘෂ්ටි මාන්න අයින් කරගෙන අතීතයට ලුහුබැඳ යන්නේ නැතුව අනාගතය ප්‍රාර්ථනා කරන්නේ නැතුව කොයි විදිහටද අපි මේ උගුලෙන් ගැලවෙන්නේ කියන එක ගැන අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් අද යම් දෙයක් අපි හඳුනාගත්තා. ඒ ආකාරයට මේ පින්නන්තයට යෝගියෙක් විදිහට තමන්ගේ ජීවිතය වර්ධනය කරගෙන භාවනා යෝගියෙක් විදිහට ජීවිතයට සැබෑවටම එකතු කරගත යුතු දේවල් එකතු පාදා කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුපපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම ශ්‍රවණය ආනිසංස වාරය හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා කියලා නැවත වතාවක් ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාව නිවසට අරගෙන එන්නට මේ පින්වන්ත අයට උදව් උපකාර කරන්නේ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වන්ත දරුවන්. ඉතින් එය සත්භාවයෙන් සිද්ධ කරන මේ සියලු කටයුතු ඒ අත්තන්ට සියලු දුක් නිවන්නට හේතු වේවා. කායික මානසික පුංචි හෝ දුක් කරදරයක් තියෙනවා නම් ඒ සියල්ල දුරීභූත වෙන්නට හේතු වේවා. අවසානයේදී උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඊට නොදෙවෙනි කාර්යභාරයක් සිද්ධ කරනවා කල්‍යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත අය. ඒ අය සිද්ධ කරන කල්‍යාණ මිත්‍ර දානය හේතු කොටගෙන ඒ හැම දිනාටම සසර වසන තාක්කල් කිසිදු පාප විච්ඡේදයේ අසුරකට පත් නොවේවා, කල්‍යාණ මිත්‍ර ආශ්‍රයේ නිබඳව නිරතුරුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද දවසේ කල්‍යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ නවීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ වන මාධවි ඔලගම මහත්මිය කියලයි. සුජීවත්ව වාසය කරන දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කරන වගේම නවීන්ද්‍ර මහතා එම මහත්මිය වගේම ලැබෙන්නට සිටින පළමු දරුවාට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් කිසිදු කරදරයකින් තොරව එම දරුවපත සිදු වේවා යන ප්‍රාර්ථනය සිද්ධ කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සියලු ලෝක සත්ත්වයාට සෙත් ප්‍රාර්ථනා කරනවා වගේම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ චිරස්ථිතිය සහ ශ්‍රී ලංකාවේ අනාගත සුරක්ෂිතභාවය ඇති වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් හැම දිනකටම සෙත් ප්‍රාර්ථනා කරමින් කටයුතු කරන නවීන්ද්‍ර රාජපක්ෂ
මැතිතුමා වගේම එම මැතිණිය ඒ වගේම යාළුවගේ පළමු බලාපොරොත්තුව ඉතාම යහපත් ආකාරයෙන් සිද්ධ වේවා. ඒ දරුවාටත් අපි සෙත් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සුජීවත්ව වාසය කරන දෙපාර්ශ්වයේ දෙමව්පියන්ටත් සෙත් ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුව යහපත් සිද්ධ වේවා. කිසිදු කරදරයකින් තොරව එම දරු උපත සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අය නමින් මේ පරිලෝක යා සිටු ඥාති මිත්‍රාදීන්ද මේ පින් අනුමෝදන් කරගනිත්වා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.